जयगम श्री लंका मुलतीवलटे जनाधिपति मम कियपु बहु देवल सत्य बवट पत्तेला කාන්තාවන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතා ගැන කතා කරනකොට මට සිනමා ශාස්ත්‍රයේ පුද්ගලයෝ දමලා හොඳ ටෝම නිර්දෙලෙස මාව විවේචනය කරා. හැබැයි ශ්‍රී ලංකාවේ සමහරෙක් මම කියපු කාරණාව ප්‍රතික්ෂේප කරාට ස්කොට්ලන්තයේ සියලුම කාන්තාවන් වෙනුවෙන් නොමිලේ ඒ අවශ්‍යතාවයේ සපුරාලන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මොකද හේතුව? ඒව හරියාකාරව පාවිච්චි නොකර ගැප් ගෙල පිළිකාව හැදෙනවා. වකුගඩු ආසාදනය නිර්මාණය මම මේක යෝජනා කරේ පිරිසිදු සිතුවිලි තුලින්. නමුත් ඡන්දේ කාලයක විහිළුවට ලක් කරා. නමුත් ඒ වෙනුවෙන් හණක් නගන එක මම නතර කරේ නැහැ. ඔව් 2019 පෙරදුනා. පෙරදුනයින් පස්සෙත් මම කිව්වා ඒ කාන්තාවන්ගේ සනීපාරක්ෂක සෞඛ්‍ය අවස්ථාවේ. 2020ත් කිව්වා. 21ත් කිව්වා. 22ේ බංකොලොත් වෙනකටත් කිව්වා. 23ත් කිව්වා. මෙන්න වසර 4 මාරකට 5කට පස්සේ 2024 මැතිවරණ වසරක් නිසා දෝ රජේ ඇස් ඇරිලා. දැන් කියනවා පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට පාසල්වල තෝරාගත්ත දැරියන්ගෙන් මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට රජේ සූදානම්. කොච්චර කුහකද දේශපාලන ඊර්ෂ්‍යාව කේන්ද්‍ර කරගෙන මේ සංකල්පය මටම ලේබල් කරලා මේක සජිත්ගේ සංකල්පය. ඒකින්ද කරනවා නම් ජනතාවට අමතක වෙන්න හැරලා අවුරුදු 4 මාරකට 5කට පස්සේ තමයි ඡන්දයක් එන නිසා මේ වසරේ. හිටි හැටියේම කියනවා පාසල් දැරියන්ගෙන් කොටසකකට අපි මේක නොමිලේ ලබා දෙනවායි කියලා. නිකමට පොඩ්ඩක් හිතන්න. වසර 4කට 5කට ඉස්සෙල්ලා 2019 මම මේක කියනකොට ඇහුවනම් කොයිතරම් ශක්තියක්ද අපේ රටේ දැරියන් අපේ රටේ කාන්තා පරම එය සිදු නොවුනේ අපේ රටේ පවතින ජරා ජීර්ණ වූ මජර දේශපාලන සංස්කෘතිය නිසා. දැන්වත් මේ කුහක කමින් දේශපාලන ඊර්ෂ්‍යාව ඉවත් කරගෙන හැමෝම කටයුතු කරන්නට ඕන. පහුගිය සතියක මම පාර්ලිමේන්තුවේ හඬ නැගුවා විදේශිකින්ගෙන් අය කරන වීසා අරමුදල් වැඩි කිරීම පිළිබඳව. ඒ වීසා බලපත්‍ර ලබා දෙන ක්‍රමය පිළිබඳව. ඒ ක්‍රමයේ වෙනස් කිරීම තුළ සිදුවෙන අගතිය පිළිබඳව. වැඩි කාලයක් නැහැ මේ පහුගිය සතියේ. මම පාර්ලිමේන්තුවේ හඬක් නැගුවා. මගේ හඬ තුළ රජය නියෝජනය කරන අතකොළුව කොට්ටාසයක්. එහෙය කොට්ටාසයක් දේශපාලන වාසියතක පැති මාරු කරපු කොට්ටාසයක් නැගිටලා කිව්වා ඔයා මේ කියන්නේ වැරදි කතාවක් කියලා. මම කිව්වේ වීසා ප්‍රමාණය ඒ මුදල වැඩි කිරීම තුළ රටට එන සංචාරකින් ප්‍රමාණය අඩුවීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වෙයිද කියන කතාව. වීසා ලබා දීමේ ක්‍රමය වෙනස් කිරීම තුළ රටට ඇති වෙන පාඩුව ගැන අලාභය ගැන මම කතා කරේ. දේශපාලන කුහකකම නිසා මගේ යෝජනාව විවේචනය කළා. දැන් පහුගිය දවස්වල දැක්කද ගුවන්තොටුපළේ සිදුවීම. එදා මම කිව්ව දේ ඇහුවනම් මේව මගහරවා ගන්නට තිබ්බා. ඒව පිළිගත්තේ නැහැ. දේශපාලන කුහකකම නිසා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අපිට ආරංචි ඒගොල්ලොම ගෙනාපු දේ දැන් අත්හිටවන්න යනවලු. මොකද ගුවන්තොටුපළේ වැඩ වැරදුණු නිසා. ඉතින් මම අහන්න කැමති ඊට පෙර මේක ගේනකොටම පාර්ලිමේන්තුවේ අපි මේක ගැන හඬක් නගනකොට ඇයි ඒ වෙලාවේ සවන් දුන්නේ? ඒ විදිහටම තමයි මුව ආවරණය ගැන. එහෙම නැත්නම් මුඛ ආවරණය ගැන කතා කරනකොටත් මට පහර ගැහුවා. කොරෝනා සමයේ අපේ රටේ විදේශිකයෝ වෙනකොට ඒ කල යුතු ආරක්ෂක ක්‍රියාදාමයන් ගැන කතා කරනකොටත් මට පහර ගැහුවා. බෙහෙත් ගැන කතා කරනකොටත් පහර ගැහුවා. හැම හොඳ යෝජනාවක්ම ඉදිරිපත් කරනකොට පහර ගැහුවා. හැබැයි මගේ තාත්තගේ අවසන් වචන සත්‍ය කවදා හෝ ජයග්‍රහණය කරන. අද වෙනකොට කියපු බොහෝ දේවල් නිවැරදි වෙලා තිබෙනවා. ඒ මොකද අපි මේ කතා කරේ දේශපාලන දෘෂ්ටි කෝණයකින් නෙවෙයි. සත්‍ය දත් තොරතුරු කරුණු කාරණා යථාර්ථය මේ හැම දෙයක්ම අවබෝධ කරගෙනයි අපි අපේ කතාව ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා මතක තබා ගන්න. අපි සූදානම් නැහැ කయ్య නායකලා වෙන්න. අපි සූදානම් අපි කරන දේ කියන්න. ඔව්. හැබැයි කියනවට වැඩිය අපේ ක්‍රියාව උතුම් කියන එක අපි විශ්වාස කරනවා. කయ్య නායකලා නෙවෙයි අපිට අවශ්‍ය වැඩ කරන නායකයා.